අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු උපතමෙන් සිරස්තල වායු ගෝලියක් කැළඹේ ප්‍රදේශ රැසකට මහ වැසි රජයට එරෙහිව රට පුරා සහ ලොව පුරා තවමත් විරෝධතා මහියංගනයේදී පොලිසියට මල් කලඹක් නිමක් නැති ගෑස් සහ ඉන්ධන පොලිම් මුදල් ඇමති මහ බැංකු අධිපති ඇතුළු දූත පිරිස ලබන 18 වෙනිදා IMF බලාපොරොත්තුවයයි ඉම්රාන් කාන්ට අගමැති පුටුව අහිමි වෙයි යුක්‍රේන යුද්ධය ආරම්භ වී යුක්‍රේනයට ගිය පළමු G7 නායකයා ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු අධිවර අදින් නැරඹේ ප්‍රථමයෙන් දේශීය පුවත් රජය නියෝජනය කරමින් පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස අද පස්වර තුනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පක්ෂ 11 නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව සවස 5ට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී සමගී ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එම බලවේගයේ සමාජිකින්ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව රාත්‍රී 7ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි අපේක්ෂා කළ හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් අතුල කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා. දිවයින තුල අදිටිනේ ඉදේ කාලේ තැනින් තැන වැසි හෝ දිවයින සහිත වෙස්පත්යන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා සමහර ස්ථානවල. කෙසේ නමුත් දිවයින පුරාම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ වැසි හෝ දිවයින සහිත වෙස්පත්යන් නිර්මාණය වෙනවා. ඒතකොට මේ තත්ත්වය අපි ඉදිරි දින කීපය තුළම අඩුවෙන් වෙමින් පවතින ලක්ෂණ තමයි පහළ වෙලා තියෙන්නේ. බද්දීම කඳුකරේ බටහිර ප්‍රෑම් පැත්තට තරමක තද වෙසි අපි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දිවිලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එමෙන්ම වාරි මාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ජලාශවල හෝ ගංගාවල තවමත් ගංවතුර අවදානමක් වාර්තා නොවුණත් ජනතාව සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි. මේ කිසිදු ජලාශයක කිසිදු ගංගාවක ගංවතුර අවදානමක් තවදුරටත් වාර්තා වන්නේ නැහැ මේ වනතේ. නමුත් වර්ෂාපතනය තවදුරටත් පැවතියහොත් අනුරාධපුර පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්නේ ජලාශවල වාන්දරට විවෘත කිරීමට සිදුවෙන බව දැනීමට කැමති. විශේෂයෙන් සිංහල දඹුල නිවාඩු අවුරුදු කාලය තුළ මෙම ජලාශ භාවිතා කිරීමේදී විනෝද චාරිකාවල යෙදීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු බව විශේෂයෙන් දැනුම් දීමට කැමැති. මේ අතර මෞසා කැලේ සහ කාසර්රි ජලපෝෂක ප්‍රදේශවලට මේ වන විට අධික වැසි ඇදහැලමින් පවතිනවා. එමෙන්ම රාජාංගනය ජලාශයේද මේ වන විට වාන්දොරටු 6ක් විවෘත කර තිබෙනවා. තවද අංගමෝ ජලාශයේත් වාන්දොරටු 2ක් අඩි 1 බැගින් විවෘත කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යට වී තිබූ අතර නාය ඈම්ද වාර්තා වී තිබුණා.
වත්මන් රජයට විරෝධය පළ කරමින් රටපුරා ජනතාව තවත් විරෝධතා සංවිධානය කර තිබුණා. ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද වත්මන් රජයට එරෙහිව සිය විරෝධය පළ කරමින් සිටිනවා. Vatman Rajet, Virote Palakarmin, Ratapura Janatawa, Vidibesa, Sia Virote Palakarmin Sitinava. E. Perverwe Sitter, Galdu Mudur Rasu Janatawa, Vraya Pahan Venaturu, Galdu Mudur Piti, Brandi City Babai, Apavarta Karwan Prakashakali. Mayatra Divaini Pradesh Kihipeka Tavat Virotata Samvidhana Karatibuna Mahyangani Nagaredi, Taruni Pirisak Samvidhana Karatibu, Virotata Vedi, Virotata Ve Nirata City, Taruniak. ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකුට මල් කලඹක් පිළිගන්වනු ලැබුවා. එම මල් කලඹ යලි පොලිස් නිලධාරියා තරුණින් වෙත පිළිගැන්වීමට ගියද එය තරුණින් බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. May Janata Vimukti Peramuna Pradesh Kihi Peka Samvidhana Thibu Virodhata. විදේශගත ශ්‍රී ලාංකිකයින්ද මේ දිනවල සිය විරෝධය පළ කරමින් සිටිනවා. මේ ඇමරිකාවේ ඇට්ලන්ටා නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක්ව සංවිධානය කර තිබූ විරෝධතාවයයි. May Danton do a pavati viro the Tavyak. Is the bombing? Parallel to the world. Sinkala ha Hindu alut aurudeta, then ticketica, dinner kit to Venava. Aperati Minisu Tamat, Indana gas gun, polimpula. May Janavidikata, Ape Minisunta, Aurudu charitraticat, polimpula karana, sit the veda, done in hair.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තවත් ඉතිරි වැත්තේ දින කිහිපයක් පමණයි. තවමත් ජනතාව ඉන්ධන සහ ගෑස් පෝලිං වල මහ වැසිත් නොතකා මේ ජනතාව මෙලෙස පෝලිං වල රැඳී සිටින්නේ. වාහනවලට තෙල් ටිකක් ගන්න හරි ලිපපත්තු කරන්න ගෑස් ටිකක් ගන්නයි. මේ අතර ඇඹිලිපිටියේ ජනතාව ගෑස් නැති නිසා පාරවල් වහලා විරෝධතාවලද නිරත වුණා. අවුරුද්ද නිසා එන දීර්ඝ නිවාඩුවට මිනිස්සු මේ දිනවල කන්න බොන්න දේ රැස් කරනවා. භාණ්ඩ මිල ගණන් නිසා අඩුවට ගන්න පුළුවන් දේ ගන්න දැන් අපේ රටේ හුඟක් මිනිස්සු පෙළඹිලා. සතුසෙන් අඩුවට දෙන හාල් ගන්නත් ජනතාව දිගු පෝලිං වල රැඳී සිටිනවා. ජනතාවක් උදේ පාන්දර අටේ ඉඳලා පොලිමේ ඉන්න මේක මහා මහයුන්ට තේරෙන්නේ නැහැ මේවා ඔක්කොම. මුදල් අමාත්‍යවරයා මහබැංකු අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ලබන 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. රට තුල උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසඳුම් අපේක්ෂාවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා එළමෙන 18 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් බීරසිංහ, මුදල් අමාත්‍ය අලි ශබ්‍රි සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් KMM සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි. අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී දින 5ක කාලයක් අදාළ සාකච්ඡා පැවැත්වෙන බවටයි තොරතුරු වර්තාවන්නේ. මෙම සාකච්ඡාවලදී මෙරටට අවශ්‍ය ඖෂධ, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය ආධාර ලබා ගැනීමටත් ශ්‍රී ලංකාව ගෙවීමට නියමිත ණයවාරික ප්‍රතිව්‍යුහ ගත කිරීමටත් අදාළ සාකච්ඡා කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලටද යටත් විය යුතු වනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වාර්තාවක්ද නිකුත් කළ අතර එම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා. පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදයන්ට විසඳුම් සෙවීමට පෙර කළ යුත්තේ කුමක්ද කියලා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. අපේ ස්ථාවරය තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මුලින්ම කළ යුත්තේ නව අගමැතිවරයෙක් සමග අන්තර්භාර පාලන මණ්ඩලයක් බිහි කිරීම. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මූලික වශයෙන් රට සංසුන් කරලා තිබෙන තෙල් අර්බුදය, ගෑස්, ආහාර, ඖෂධ, විදුලිය මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට වහවහා කටයුතු කිරීම. බොහොම පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. යවපු යෝජනා තුළ සඳහන් වෙලා තිබෙනවා 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 19 වන සංශෝධනය සංශෝධන සහිතව සම්මත කළ යුතුයි කියන එක. ඒ නිසා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට රටපාලනය සම්බන්ධයෙන් විධායක බලයක් දීම අවශ්‍ය වන්නේ නැහැ. 20 අහෝසි කරලා 19 සම්මත කළොත් ජාත්‍යන්තර සහයෝගය විශේෂයෙන්ම අපිට ලැබෙන ආණ්ඩුවක් විදිහට ඉතාම අවශ්‍ය දෙයක් විදිහට අපි අන්තර්වාර පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක සම්බන්ධයෙන් යවලා තිබෙන යෝජනා රජය පිළිගත යුතුයි කියන එක අපි ඉතාමත්ම දැඩි ලෙස රජයට බල කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට පෙන්නුම් කරනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.